මහින්ද රාජපක්ෂගේ දොර නම් සැලුම් දොරලු. ওই සැලුම් දොර කියන්නේ මේ දැන් කාලේ සැලුම් නෙවෙයි. අර ඉස්සර තිබුණු සැලුම් තියෙන්නේ. තල්ලු කරාම පිට ඉඳන් ඇතුළට එන්න පුළුවන්. ඇතුළෙන් තල්ලු කරාම පිටට යන්න පුළුවන්. ඒ කිව්වේ මොකක්ද දන්නවද? මහින්දමනේ ඔක කිව්වේ ඕන හොරෙකුට එන්න පුළුවන්, ඕන හොරෙකුට යන්න පුළුවන්. ඕන රනිල්ගේ කෙනෙකුට එන්න පුළුවන්, ඕන ශ්‍රී ලංකාකාරයෙකුට යන්න පුළුවන්. ඉතින් ඒකට එහෙට යනවා මෙහෙට යනවානේ. දැන් බලන්නකෝ ඩිලාන් ගියා සජිත් පිළට. දැන් නිමල් ඉන්නවා අපිට පේනවා මේ රනිල්ගේ ගෙදර පිළිකන්න වටේ කැරගෙනවා කියලා ආරංචි. චාමර කැරගෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා නින්නේ කට්ටේ එහෙම යනවා. එහෙනම් ඒ කට්ටේ දොරවල් සැලුම් දොරවල් වුණාට ජාතික ජන බලවේගයේ දොර ඔය අර බාග දොර එහෙම නෙවෙයි. මේක හොඳ ඉබි අතුරු දාපු දොරක්. මේ රටට ආදරය කරන යම් මේ රටේ ජනතාව ගැන කැක්කමක් තියෙන හොරකමයි වංචාවෙන් දූෂිත දූෂණභාවයෙන් තොරවෙච්ච මේ රට ගොඩනගන්න ඕනේ කියලා ඇත්ත හැඟීමක් තියෙන කට්ටියට දොර අරිනවා. ඇතුළට ගත්ත අය අතරෙත් වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩු වුණොත් දොරෙන් එළියට දානවා. එහෙම දානවා. ගෙදරක් වුණත් ඉතින් දවසර දෙපාරක් විතර අතු ගන්න එපා. කුණු හැම එකතු වෙනවනේ දේශපාලන ව්‍යාපාරවලත් කුණු එකතු වෙන්න බැරි කමක් නැහැ. මොකද මිනිස්සු එක්ක අවුලනේ කරන්නේ. එතකොට සුද්ධ පවිත්‍ර කර ගන්න ඕනේ. ඉතින් දැන් ඔක්කොම කුණු බෙංගාල බොක්කට කිව්වා වගේ රණිල්ගේ ගොඩේ කුණු, සජිත්ගේ ගොඩේ කුණු තියෙනවා, රාජපක්ෂේ ගොඩේ කුණු තියෙනවා. ඒ කුණු අපි ඔක්කොම මේ පැත්තට එකතු කරනවා. මට හිතෙන්නේ ඉස්සරහට ওই කුණු ඔක්කොම එකතු වෙලා අර බ්ලූ මැන්ඩල් කුණු කන්ද අර නායකිය කුණු කන්ද එහෙම තියෙන ආන්නේ වගේ කුණු කන්දක් බවට පත් වෙයි. ඉතින් අපි රටේ ජනතාවට කියන්නේ මේ කුණු කන්ද පරදා මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච නිවැරදි දිශාව පෙන්වන මාලිමාවත් එක්ක එකතු වෙන්න කියලා තමයි අපි ජනතාවට කියන්නේ. එතකොට දැන් මේ මහමැතිවරණයක් ඉල්ලන්නේ කවුද දන්නවද? මහමැතිවරණයක් ඉල්ලන්නේ ජනාධිපතිවරණයෙන් ගොඩ යන්න බැරි කට්ටිය. ජනාධිපතිවරණයක් අවාසි කට්ටිය. කවුද දැන් කාට ජනාධිපතිවරණ අවාසි? ජනාධිපතිවරණ අවාසි රාජපක්ෂලට. ඇයි? දාන්න මිනිහෙක් නැහැනේ. දැම්මත් වැඩක් නැහැනේ. ජනාධිපතිවරණයට ඉස්සලා ඊළඟ රනිල්ට උදව් කරොත් මොකද වෙන්නේ? රනිල්ට උදව් කරොත් යට පතුලම ඉවරයිනේ. එහෙනම් ඒ කට්ටිය බලනවා ජනාධිපතිවරණේ මරවුලක්. ඒක මගහැර යන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවත් ගොඩ යන්න බෑ. හැබැයි හිතනවා මේ මන්ත්‍රී දූර කීපයක් හරි කොට ගන්න පුළුවන් නම් ඉතින් ගිය සැරේ රනිල්ට එකක් තිබිච්ච එකේ රාජපක්ෂලාටත් එකක්වත් තිබ්බොත් මැදයි කියලා එයාලා හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ජනාධිපතිවරණයට අකමැති. නැත්තම් ওই රාජපක්ෂලා අවුරුදු දෙකක් තියෙද්දි ජනාධිපතිවරණ කැඳවපු කට්ටියනේ. එහෙම කට්ටිය මොකෝ දැන් ජනාධිපතිවරණයට බය? එහෙම තමයි. ඉතින් ඒ බයට පත් වෙලා ඉන්නවා. ওই වගේම දැන් රනිල් ගත්තොත් පාර්ලිමේන්තු මැතිවරණයට බයයි. එයා කැමති ජනාධිපතිවරණයට. ওই සජිත් නොපෙන්නුවට රනිල් හලන්න පුළුවන් නම් මහමැතිවරණයට ගියක් කමක් නැහැ කියලා සජිත් පිළිච් කට්ටියක් ඉන්නවා. ඒකට එළිය කියන්නේ නැහැ. ඕක තමයි ඇත්ත කතන්දරේ. අපි කියන්නේ එයාලගේ කැමැත්ත නෙවෙයි. මේ රටට යන්න පාරක් නිර්මාණ තීන්දු කරලා තියෙන විවස්ථාවෙන්. අන්නේ විවස්ථාවේ පාරේ යන්න එන්න. ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා. රනිල්ට අපි කියන්නේ ඔහේගේ මාමා ජේ.ආර්. ජයවර්ධනලා විවස්ථාවට අත තියලා මේ රට මහා විනාශයකට ඇදගෙන ගියා. එහෙනම් එහෙම යන්න වාට කිසිම ඉඩකුත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම විවස්ථාවෙන් පාරක් පෙන්නලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ගමන යන්න. ඒකට ජනාධිපතිවරණයට එන්න ඕනේ. ඉතින් දැන් මැතිවරණ කොමිෂන් එකක් දැන් දවස් 3කට උඩදී රටේ මාධ්‍යට මේ නිවේදනයක් නිකුත් කරානේ. ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර තියෙනවා. ඉතින් ඒ පහරෙන් රනිල්ටත් යන්න එන්න කියලා තමයි කියන්නේ. ඕක අනික් කතාව මෙහෙමනේ. දැන් මේ දැන් මාසෙක එකමාරක දෙකකට වගේ උඩදී ගත්තම මේ රටේ විවිධ මත ටිකක් තිබ්බා. මොනවා තිබුණු මත? විවස්ථා සංශෝධනයක් එනවා කියලා කිව්වා. ජනාධිපති ධූරේ අහෝසි කරනවා කියලා කිව්වා. නැ ජනාධිපතිවරණය මහමැතිවරණය දෙකම එකට තියෙනවා කියලා තව සමහරු කිව්වා. ඊට පස්සේ සමහරු කිව්වා රනිල් මොකක් හරි ගැටයක් ගහයි කිව්වා. මැතිවරණ නොතියයි යයි කිව්වා. ඇයි මේ විවිධ මාතෘකා එන්නේ? විවිධ මාතෘකා එන්නේ පාලකයන්ට ගොඩ යන්න හරියමං පාරක් නොයෙන් පේන්නේ නැති වෙනකොට මේ පාරෙන් යමුද මේ පාරෙන් යමුද කියලා බලනවා. මේ පාරෙන් යන්න බලනකොට එතන මාලිමාව පේනවා. මේ පාරෙන් යන්නකොට බලනකොට එතනත් මාලිමාව පේනවා. දැන් කිසි පාරක යන්න බෑ. දැන් බලබලා ඉන්නකොට තාප්පෙට හේතු වෙලා. දැන් රාජපක්ෂලා සජිත්ලා රනිල්ලා තාප්පෙට හේතු වෙලා තියෙන්නේ. දැන් තියෙන එකම පාර විවස්ථාවේ පාර. ඒකෙන් යන්න එන්න ඒ කැලේ පනින්න එපා කියලා අපි රනිල්ට කියන්නේ. රාජපක්ෂලාට අපි කියන්නේ කැලේ පනින්න එපා. කැලේ පනින්න දෙන්නේ නැහැ. මෙසර අනිවාර්යයෙන්ම ඡන්දෙ තියලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා මේ රටේ පාලකයෙක් නිර්මාණය කරන්න, පාලක පක්ෂයක් නිර්මාණ කණ්ඩායමක් නිර්මාණ කරගන්න ජනතාව සූදානම්. අපි එකට නායකත්වය දෙන්න සූදානම්.